Madhuita Sahara. Genie. Umar Khayyam. Eh, kata ya, tati no. Genie kian ni? Kono filmi ke hadu tu sami ipu tu masak ya. Etendi. Apa dia masak ke nadi jalan tu maya amma. Apa boleh hayat membal ya. Mau bujuk kali? Amma ya bate emah hiti. Ma urdu hayat pi tenang amma yang kiri buat. Ya, sundar kali. Lanka avata saramat pen bhavithawa sambandhawa avurudu 200 ekata wediya ithihasayak naha. Namuth vaarthawala sandahan wena aakarayata me wana vita Lankawa dakunu saha neginira aasiyave වැඩිම සරමත් පැන් භාවිතා කරන්නා බවට පත් වෙලා පශ්චාත් යටත් විජිත යුගය පසු කරගෙන යන කලාපයේ අනෙකුත් රටවල් එක්ක සසඳා බලන විට මේක අස්වාභාවික තත්ත්වයක්. මත් පැන් භාවිතය මේ වන විට ලංකාවේ නොයෙකුත් සමාජ ගැටලුවල මූලික සාධකයක් බවට පත් වෙලායි තියෙන්නේ. Nadika, ඔබ inspiration කියන දේ විස්තර කරන්න කොහොමද? Inspiration කියන්නේ ඇත්තටම ඉතා සංකීර්ණ මනෝභාවයක් කියන්න පුළුවන්. එහෙම නැත්නම් සංකීර්ණ මනෝමූල යම් ආකාරයක මනෝමූලමේ දෙයක්. ඉතින් ඇත්තටම ඒක එකෙන් අදහස් වෙන්නේ නැහැ මේක මේ තමන්ගේ ඇතුලෙන් නැත්තම් මනෝ මානසිකම මය දෙයක් කියන එකක් එකෙන් අදහස් වෙන්නේ නැහැ. ඇත්තටම මේක යම් ආකාරයකට භෞතික ලෝකයේ ප්‍රතිබිම්බයක් වෙන්නත් පුළුවන්. तेतर मेक 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 टिका कहते हैं ना संकीर्ण तम विषय मेक लोके मन क्या खलाब फिलोसफी दर्शनवाद मे हेम तनक मे इंस्पिरेशन की मूल मत मूलिक अर्बुद नेता मूलिक विस्तर गिरीम की हेम तनम नन्विदीन अत्र मेक क्वच्चर संकीर्ण की बहुवाय मेकट एम आकार पारभौतिकमय पारभौतिकमय हेडे अग्दीन उत्साह मेक भौतिक नवन मेक अभौतिक मेक निका दिव्यमय यमखरीट मेक अर्थगा उत्साह बहुत हेबाई मंगीत मेक अतिशय भौतिकतया इंस्पिरेशन सम यम मद्रव्य मद्यसार अतर संबंधता व्यकिनवाद हमारे विटक ममहित नो मद्यसार वाले यम आकारिक बल पैमती मे मद्यसार वाले यम आकारिक न्यूरोन वाले आवेग गमन किरी में वेग अरे मैं वाइद्य विद्याटन वेग त्रैलोक विजयपत्र पाने भ्रांति विशेष संगीताज्ञ संगीताज्ञ दार्शनिको मे वगैंगे मे एक अतिवन भ्रांति सलकल बलगोते अत्र पेन देता विचित्र लोकट मे कि मगे त्रैलोक विजयपत्र अग्नि यमकार भौतिक लोक इतराकार විශ්ලේෂී සංස්ලේෂී විදියකට දකින්න මේ ත්‍රිලෝක විජයපත්‍ර නොයසේ වැනි තදාසන්න මද්ද්‍රව්‍ය බලපානවා කියලා කියන්න පුළුවන්. ලංකාවේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය සහ කාන්තා හිංසනය යම්කිසි සැලකිය යුතු මට්ටමක පවතින බව තමයි පෙනෙන්නට තිබෙන්නේ. බොහෝ විට අධ්‍යාපනික මට්ටම හෝ සමාජ පසුබිම් මෙයට බලපාන්නේ නැහැ. කාන්තා පිහිට කියන්නේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය සහ කාන්තා හිංසනය වෙනුවෙන් සක්‍රීයව මැදිහත් වන ආයතනයක්. මේ හිංසනයට පත්වන කාන්තාවන් විවාහක අවිවාහක භාවය අනුව වර්ග කළොත් විශේෂයෙන් ගෘහස්ත්‍රීස මේ හිංසනයට පත්වෙන්නේ ප්‍රචණ්ඩත්වයට පත්වෙන්නේ විවාහක කාන්තාව. මේ කාන්තාවන් බහුතරය දරුවන් සිටින අයද නැති අයද? ඇත්තටම ගෘහස්ත්‍රීස ප්‍රචණ්ඩත්වයට ලක් වෙන අය නම් බොහෝ විට දරුවන් සිටින අය. ඉතින් දරුවන්ට තමයි මේකේ බලපෑම හුඟක්ම බලපවත්වන්නේ. මොකද දරුවන්ගේ තත්ත්වය බොහෝම කනගාටුදායක තත්ත්වයක්. අපිට අත්දැකලා තියෙනවා සමහරක් වෙලාවට
අම්මගේ තාත්තගේ ප්‍රශ්න නිසා පාසල් යාම ප්‍රතික්ෂේප කරන දරුවෝ. එතකොට පෞරුෂ අක්‍රමතා තියෙන දරුවෝ. එතකොට ඒ වගේම මේ පියා විසින් මවට පහර දෙනු ලබනු දකින පුතා එයා හිතනවා ජීවිතය කියන්නේ මේක තමයි කියලා. එතකොට ඒ විෂම චක්‍රය දිගට මේ පුත්‍රයාත් ක්‍රියාත්මක කරපු අවස්ථා එමෙට අපි අත්දැකලා තියෙනවා. තමන් කැමති තරුණයෙකුට ආදරය කරන්න ලාංකික තරුණයන්ට තිබෙන නිදහස තවමත් විශාල පරිණාමයකට භාජනය වෙලා නැහැ. මේ සම්බන්ධ සමාජ තහංචි තවමත් සමාජය තුළ නොයෙකුත් ආකාරවලට මුල් බැසගෙන තියෙනවා. මේ සියලුම තහංචි මැද්දේ පවා පෙම් කිරීමේ අවකාශය සොයාගන්න පෙම්වතුන් සමත් වෙනවා. ප්‍රසිද්ධ ස්ථානයක කුඩයක් යට පෙම් කරන්න පෙම්වතුන්ට වඩාත් ආරක්ෂා සහගත වටාපිටාවක් ලබා දෙන බව තමයි පෙනෙන්නට ලැබෙන්නේ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අතර පවා තවමත් කන්‍යා භාවයට ඉහළ පිළිගැනීමක්. නමුත් මේ කන්‍යා භාවය සම්බන්ධ කතිකාව පැරණි දේශීය සමාජය තුළ තිබුණ බවක් පෙනෙන්නට නැහැ. ඇත්තටම කන්‍යා භාවය සම්බන්ධ සංකල්පය ලංකාවට එන්නේ කතෝලික පල්ලියේ ආභාෂය නිසායි. මේ අතරම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් අතර පවා තවමත් ලිංගික අධ්‍යාපනය ඉතාමත් පහළ මට්ටමක පවතින බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. People showing, people learning, people learning. Some are talking, many thinking, even writing. What a lily left on the highway. What a lily left on the highway. What a lily. ලංකාවේ ගණිකා වෘත්තිය නීති විරෝධී. ඒ ගැන තියෙන සමාජ තහංචි විශාලයි. නමුත් මේ සියලු දේ නොතකා ලංකාව තුළ ගණිකා වෘත්තිය නොයෙකුත් ආකාරයට ක්‍රියාත්මක වන බව තමයි පෙනෙන්නට ලැබෙන්නේ. මේ සියල්ල මෙසේ තිබෙන අතරතුර ලංකාව අන්තර්ජාලයේ ලිංගික වෙබ් අඩවි සෙවීම අතින් ලෝකයේ පළමිනි ස්ථානයේ සිටින බව තමයි Google Trends පවසන්නේ. සාමාන්‍යයෙන් ඔයා ළඟට එන අය එයාලගේ පෞද්ගලික විස්තර කියලා තියෙනවා. ඔව්. එතකොට මේ අය අතර කසාද බැඳපු අය ඔයාලා ඔයා ළඟට ඇවිල්ලා තියෙනවා. වැඩිපුරම ඉන්නේ හිමයි තමයි. මොන වගේ හේතු නිසා ඒ අය ඔයාලඟට එනවා කියලාද කියලා තියෙන්නේ. සමහරුන්ගේ ගෑනුවට බබාලා හම්බ වෙලා. තවත් සමහරුගේ ගෑනුවෝ ඇඟපත ගැන වැඩි විනන්දුවක් නැහැ.
දරුවට කොපමණ කාලයක් මව් කිරි දුන්නාද? දැන් අවුරුදු 3ක් විතර දෙනවා. තවත් ඉතින් ඉදිරිය දෙනවා. ඔබ වගේ ඔබ අඳුරන තවත් මවවරු ඉන්නවද? ඉන්නවා. තව යාළුවෝ ඉන්නවා කට්ටිය. ඉන්නවා. ඔබ ඔබේ දරුවට කොපමණ කාලයක් මව් කිරි දෙන්න බලාපොරොත්තු වෙනවද? එයා ගොන් තාක්කල් දෙනවා කියලා. අපාර නවත්තන්නේ නැහැ. මව් කිරි දීමාදීන් ලංකාවට ලෝකයේ සුවිශේෂ ස්ථානයක් හිමි වෙනවා. මෞකිරි දීමට කෙරෙන රාජ්‍ය අනුබලයක් පවතින්නේ ඉතාමත් ඉහළ මට්ටමක. ඒ වගේම කිරි දෙන මවට ඇති සමාජ සංස්කෘතික වටිනාකමත් ඉතා ඉහළ මට්ටමක පවතිනවා. වයස අවුරුදු 5-6 වනතුරුත් මෞකිරි බොන දරුවන් ලංකාවේ විරල නෑ. එතකොට මෞකිරි දෙන දරුවන්ගේ මානසිකත්වය සමබරතාවයේ පවා උපරිම තත්ත්වයක පවතිනවා. එතකොට ඒ වගේම ඒගොල්ලෝ සොයාගෙන තියෙනවා කරුණු වලින් දැනුවත් කරලා තියෙන දෙමව්පියන්ව මෞකිරි දෙන ළමයින්ගේ බුද්ධිමත්තම ඉතා හීනෙන් පවතිනවා කියලා. ඒ වගේම ඇලර්ජික් කන්ඩිෂන්ස්, ඒ කියන්නේ අසත්මික අවස්ථා, කියන්නේ ඇස්මා වගේ රෝග හැදෙන තියෙන ප්‍රවණතාවය අඩුයි කියලා දැනුවත් කරලා තිනවා. ඒ වගේම මවගේ පැත්තෙන් බැලුවාම මවගේ පියුරු පිළිකා, බිම්බ කෝෂාස්තු පිළිකා අඩුයි. ඒ වගේම පළවෙනි මාස 6 ඇතුළේ මව කිරි විතරක් දෙන අම්ම කෙනෙක්ගේ නැවත වරක් දරුවෙක් පිළිසිදීමේ තියෙන අවස්ථාව 98%කින් අඩු වෙනවා මව කිරි විතරක් දෙනකොට. මේ දැනුවත් කරවීම රජයේ මගින් කෙරෙන රමතර මාධ්‍ය මගින් කරන රජය මාධ්‍යට සම්බන්ධ වෙලා සමුළු මගින් මේක දැනුවත් කරනවා දෙමව්පියන්. ඒ වගේම එදිනෙදා සායන, ඒ සායන වලටම මව කිරි වල තියෙන වැදගත්කම තේරුම් කරලා දෙනවා. ඊට අමතරව කෘතිම කිරි වලට රජයේ මගින් ශ්‍රී ලංකාවේ තියෙනවා ශ්‍රී ලංකා බ්‍රිස් මිල්ක් කෝඩ් කියලා නීති සමූහයක් දාලා තියෙනවා. ඒක අනවශ්‍ය විදියට වෙළඳ කිරීම වළක්වන්න. පෞද්ගලික ප්‍රශ්නයක්. ඔබේ දරුවන් කොපමණ කාලයක් මව් කිරි බිව්වද? ඉතින් මගේ දරුවෝ 4 දෙනාටම හැම දරුවෙක්ම වගේ අඩුම ගානේ අවුරුදු 1කමාරක් මව් කිරි ලැබුණයි කියලා මම. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ව සලකන්නේ මනෝවිශ්ලේෂණයේ පියා හැටියට. ඔහු නියුරෝසියාව පිළිබඳ පර්යේෂණ කරගෙන යන අතරතුර සයිකෝසෙක්ෂුවල් ඩිවලප්මන්ට් ගැන ඔහුගේ න්‍යායන් ඉදිරිපත් කරා. කෙනෙකුගේ පෞරුෂ වර්ධනය වන ආකාරය සහ පෞරුෂත්වයේ ඇතිවන ගැටලු විග්‍රහ කිරීම තමයි මේ න්‍යායේ මූලික අරමුණ වුණේ. ඔහු ඔහුගේ න්‍යායේ මූලික අධියර ඕරල් ස්ටේජ් ලෙස නම් කරා. සමහරු ඔහුට ලිංගික වාදයකු කියලත් චෝදනා කරනවා. හසන් මොකක්ද මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඕරල් ස්ටේජ් කියලා අදහස් කළේ? බිරිඳෙක් එයාගේ පෝෂණය ලබා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරන්නේ මවගේ පියුරු වලින් කිරි උරා බීමෙන්. එතකොට මේ මවගේ පියුරු වලින් කිරි උරා බීමෙන් පෝෂණය ලබා ගන්න අතරම එහෙම තමයි බිලිඳාගේ මුල්ම වින්දනීය එහෙම නැත්නම් ඔහුව සතුටු කරන, ඔහුව පිනවන, ඔහු ආස්වාදනය කරන දේ බවට පත් වෙන්නේ. මෙන්න මේ වින්දනීය එහෙම නැත්නම් පිනායාම, සතුටු වීම කියන අංශය මුල් කරගෙන තමයි ෆ්‍රොයිඩ් හඳුන්වන්නේ මේ සයිකෝසෙක්ෂුවල් ඩෙවලොප්මන්ට් එකේ මුල්ම අවධිය වෙන්නේ මුඛ අවධිය කියන එක. එතකොට අපි අහලා තියෙනවා ඕරල් ස්ටේජ් ෆික්සේෂන් කියලා දෙයක්. ඕරල් ස්ටේජ් ෆික්සේෂන් කියන දේ අපි හඳුන්වන්නේ මුඛ අවධියේ ඇලීම කියලා වෙන්න පුළුවන්. මෙතනදී සිද්ධ වෙන්නේ බිලිඳා මවගේ පියුරු වලින් කිරි උරා බීමේ ක්‍රියාව අහිමි වෙන අවස්ථා දරුවට ඇති වෙනවා. ඒ වගේම
දරුවාගේ කිරි වැරීම සිද්ධ වෙනකොට ඒක යම්කිසි දරුවා තවදුරටත් මේ වින්දනය අපේක්ෂා කරමින් සිටින කාලයේදීම තමයි මේක සිද්ධ වෙන්නේ. ඒක යම්කිසි බලහත්කාර හෝ යම්කිසි මේ බලපෑමක මේ හේතුවෙන් තමයි මේ බලපෑමක් අනුව තමයි මේ වැරීම සිද්ධ කරන්නේ. ඒ වගේම සමහර අවස්ථාවල් තියෙනවා ඕනමට වඩා දිගු කාලයක් මේ මර්ගී පියවරු වලින් කිරි උරා බීමේ ක්‍රියාව දිගටම කරගෙන යාම නිසා අධික අබ්බැහියක් ඒක තුල දිගු කාලිනව. එතකොට මෙන්න මේ වගේ කාරණා හේතුවෙන් මේ අහිමිවීම යම්කිසි ආකාරයකින් මේ දරුවාගේ යටිසිතේ ආශාවක් විදිහට තැන්පත් වෙනවා. එතකොට මත්පැන් පානයට ඇබ්බැහි වීම, දුම් පානය වැනි දේවල් එක්කලා මේ ඕරල් ස්ටේජ් ෆික්සේෂන් සම්බන්ධ වෙන්නේ කොහොමද? ඊගෙන ෆ්‍රොයිඩ් කියලා තියෙන්නේ මොනවද? අපි මෙන්න මේ කාරණය පැහැදිලි කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒ කියන්නේ දැන් කිරි උරා බීමේ ක්‍රියාවට ආදේශකයන් කොහොමද කුඩා දරුවෙක් සොයාගන්නේ කියන එකත් එක්කලා. අපි දකිනවා කුඩා දරුවෝ ඇඟිලි උරා බොනවා. එතකොට කමිස මේ වාටිවල කෙලවරවල් මිරිකලා මේ සූප්පු කරනවා. දැන් මේ වගේ ක්‍රියාදාමයන් ළමයෙක් සොයාගන්නකොටම අපි දන්නවා යම්කිසි ආදේශකයක් විදිහට තමයි මේවා පාවිච්චි කරන්න කියලා. එතකොට ළමයෙක් වැඩෙනකොට සමාජානුයෝජන ක්‍රියාව තුළ, ඒ කියන්නේ සමාජයට ළමයෙක්ව අනුගත කිරීමේ ක්‍රියාදාමය තුළ ළමයෙක්ගේ මේ ක්‍රියාදාමයන් දැඩි ලෙස පාලනය කරනවා. මේ අහවල් දෙයක් කරන්න එපා, අහවල් දෙයක් කරන්න එපා, මේක සමාජයට ගැළපෙන්නේ නැහැ, ඉන්න බෑ, ලැජ්ජයි එහෙම කියලා. දැන් එතකොට මේවා ළමයා සමාජෙත් එක්ක සමාජයට ගැළපෙන්නේ විදියට වැඩෙනකොට අර ආශාවන් මර්ධනය කරගනිමින් මේවා යටිසිතේ මේ දැඩි විදියට මේ එකතු වෙනවා. ඉතින් ජීවිත යම්කිසි කාලෙකදී මේ අර ඔරල් ස්ටේජ් ෆික්සේෂන් එක තුළින් ඉතිරි වෙන ආශාව කිසියම් ආකාරයකින් මෙහෙවනවා. ඒ පිනවීමේ ආකාරය, ඒ කියන්නේ මුඛයෙන් ගන්න දේවල්, දැන් අපි දුම්බීම කිව්වොත්, එහෙම නැත්නම් අපි ඩ්‍රින්ක්ස් ගන්නවා නම් ඩ්‍රින්ක්ස් ගන්නකොට ඒක කටට වක් කරගෙන මේක කරනවා, එහෙම නැත්නම් චූයින්ගම් හැපීම, මේ වගේ හැම මුඛය අදාළව කරන සිදුවීම් ගොඩක් සමහර වෙලාවට ආදේශකයන් විදිහට එකතු වෙන්නේ, ජීවිතයට ආදේශකයන් විදිහට එකතු වෙන්නේ අර ෆික්සේෂන් එක නිසා. දීර්ඝ කාලයක් මෞකිරි දීම සහ මෞකිරි බීම මත්පැන් භාවිතයට ඇබ්බැහි වීම සමග තිබෙන සම්බන්ධතාවය මොන වගේද? කොහොම නමුත් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ න්‍යායයන් අද වනතුරු විද්‍යාත්මකව ඔප්පු කරලත් නැහැ. ඒ අතරම අමතක කරන්න එපා, මනෝවිද්‍යාව ඒ වෙනුවට වෙනත් විද්‍යාත්මක න්‍යායන් කිසිවක් ඉදිරිපත් කරලත් නැහැ. Thank you.